මෙතර දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට තොග වෙළඳාම සඳහා විවෘතව පවතිනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ වූ අතර අද උදැසන වන විට එළවලු සහ පළතුරු කිලෝග්‍රෑම් 110ක් අලෙවි වී ඇති බවයි එම මධ්‍යස්ථාන නිලධාරීන් සඳහන් කළේ. කොළඹ මැනින් වෙළඳපොළ සහ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු සහ පළතුරු තොග වැඩි වශයෙන් ලැබී තිබුණා. එළවලු සහ පළතුරු මිලදී ගැනීම සඳහා ජංගම වෙළඳ රථ වැඩි වශයෙන් පැමිණ තිබෙන අයුරුද දැකගත හැකි වූ අතර එළවලු තොග සාධාරණ මිලට පාරිභෝගිකයාට ලබා දෙන ලෙසයි මැනින් වෙළඳපොළ ව්‍යාපාරිකයින් ඉල්ලා සිටින්නේ. අද මැනින් පොදු වෙළඳපොළට අවශ්‍ය කරන එළවලු තොග පැමිණ තිබෙනවා. පෞගේ දින දෙකට සාපේක්ෂ මිලක් පවතිනවා. පහතරට එළවලු වල මිල පොඩි අඩු වීමක් පෙන්නුම් කරනවා. සියලුම තොග වෙළඳුන්ට ආරාධනා කරනවා මැනින් පොදු වෙළඳපොළට පැමිණ ලබා ගන්නා එළවලු පාරිභෝගිකයන්ට සාධාරණ ලාභයක් ලබාගෙන විකුණන්න. ඇත්තටම සාමාන්‍යයෙන් වෙළඳාම් මිල ගණන් යටතේ මද මිල එළවලු අලෙවි වෙනවා. ඉතින් අපි පාරිභෝගික ජනතාවට දන්වා සිටිනවා ආවොත් මැනින් වෙළඳපොළට බෝකුන්දර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද අද උදෑසන වෙළඳ කටයුතු සඳහා විවෘත කෙරුණා. එළවලු මෙන්ම අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යද වැඩි වශයෙන් එම මධ්‍යස්ථානයට ලැබී තිබුණු අතර සෞඛ්‍ය නීති පිළිපදමින් වෙළඳ කටයුතු සිදු කිරීමටයි පියවරගෙන තිබුණේ. තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද අද පෙරවරු 4 සිට තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණු බවයි එහි සභාපති සුනිල් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ. එළවලු මිලද යම් මට්ටමකට පහළ බැස තිබූ අතර එළවලු මිලදී ගැනීම සඳහා වෙළඳුන් වැඩි වශයෙන් පැමිණ සිටින ආකාරයද දැකගත හැකි වුණා. තත්කාලේ මිල 70-65 වෙළඳට වැඩිය මිල කියන්නේ ඉතින් අඩුයි කියලා තමයි කියන්න තියෙන්නේ. වෙළඳ අඩුයි නේ. ඒකයි ප්‍රශ්නේ. 85ට තියෙනවා 50-60ට වික්කේ. 85ටත් තියෙනවා. එනේ මිල අඩුයි. උපරිම අඩුයි. ඔයාද කැකිලි කොච්චරක් ගෙනවද? අද කැකිලි කිලෝ 2300ක් විතර වගේ. අද උදේ ගිය රුපියල් 15 වය ගියා. වෙළඳට වඩා අඩුයි. ඔලකට රුපියල් 80 ඉඳලා 100 දක්වා තියෙනවා. හැම රුපියල් 20 25 30 මේ අමිරිස් කෙනා වයුගුණන්ට බැරි වුණා. රුපියල් 100 තිල්ලන්නේ. ඒ කියන්නේ අද අමිරිස් මිල බහැල ගොඩක්. බහැලලා තියෙන්නේ. අද වට්ටා කියලා 1500ක් විතර ගෙනා. අද රුපියල් 80යි 90යි ගණන්ක මුදලාල්ල අඩුයි ටිකක් ඉතින් අපි ගෙනාවට.